තුන්වෙනිකාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යක්ෂාවෙන් ප්‍රහීන කරුතු ආශ්‍රය. ඊළඟට දුරු කිරීමෙන් ප්‍රහීන කරුතු ආශ්‍රය. ඊළඟට මගහැරියාමෙන් ප්‍රහීන කරුතු ආශ්‍රය. හය විදියට තමයි සමත විදර්ශනාවෙන් ප්‍රහීන කරුතු ආශ්‍රයෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? එතන භාවනාව කියන කාරණේදී අද සමාජයේ අපි ඉස්තරලාම ගන්න භාවනාව කියන තැන. තේරුණාද? නමුත් මේ බුදුරජාණන් වහන්සේලාගේ දා දිනාන්තේ නිරතුරුවම මේක ගැන පළවෙනි කාරණේ සද්ධාව කියන කාරණේ. සද්ධාව දෙනුවන් කරේ ඇති කර ගන්නා වූ සද්ධාව තමයි මුල් කාලේ ඉඳල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක දෙනුවන් කරේ සද්ධාව ඇති කරගත්ත කෙනා ඊළඟට පොතෙන්ද යන්නේ සීදේ. තේරෙනවද? එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ මුලින්ම දෙනුවන් කරේ සද්ධාව දෙවනු සීදේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක සීල සමාධි ප්‍රඥා මාර්ගෙ මේක. තේරෙනවද? ඒක මේකේ හේතුඵල ධර්මය. සීලේ නිසාමයි කෙනෙක් තුල සමාධි සකස් වෙන්නේ. අපි සීලයෙන් පරිපූර්ණ නැත්නම් දරුව අපේ තුල සමාධියක් සකස් වෙන්නේ නැහැ. ඒක සමාධියක් සකස් වෙන්නේ නැතුණා කියලා කවදාකවත් ප්‍රඥාවක් සකස් වෙන්නේ කියන්නේ නැහැ. මේකද සීලයක් අපි තුල හරියට පිළිතුරු නැත්නම් සීලේ පරිපූර්ණ නැත්නම් නිතරම කුකුස් අපේ ඉඳ තුල ඇති වෙනවා විතුරුණා වූ පිටක් අපිට තියෙන්නේ. එනිසා මේ විතුරුණා වූ පිටෙන් කවදාකවත් අපිට ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් දකින්නේ නැහැ. මොකද සමාධියෙන් සකස් වෙලා නැහැ. එනතරෝ අපි තුල භාවනාව කරගෙන යද්දී අපිට එතන ගැටලු සාගත තත්වයක් මතුවෙනා නම් තේරෙනවද? එතනදී මේ ගැටලු සාගත තත්වය මතුවේදී අපි සමාධිය ගැන නෙමෙයි බලන්න ඕනේ. මොකද සමාධියේ ප්‍රශ්නේ නිසානේ භාවනා ගැටලු සාගත තත්වෙ මතුවෙන්නේ නේද? ඒක චන්දර වෙන්නේ. අපි සීලය ගැන බලන්න. මොකද සීලයෙන් නිසාම සමාධි සකස් වෙන්නේ. තේරෙනවද? එන අපි සීලෙන් නම් දුර්වලතාවයක් තියෙනවා. එතන අපි සීලේ තුන දුර්වලතාවයක් තියෙනවා නම් දරුවෝ අපි තාම සීලෙන් දුර්වලතාවයක් සකස් කරගෙන ඉන්නේ පෙරුවන් කරේ සද්ධා සකස් කරගෙන නැති. මොකද අපි හැමෝම පන්සල් යනවා, බණ අහනවා, සීල් ගන්නවා, සියල්ලම කළත් උදේ සද්ධාව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම දන්නේ සද්ධාව. එහෙම මේ ලෝකේ තියෙන ලොකුම පෝෂකභාවය සද්ධාව කියලා කියන්නේ. එනවා මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ සද්ධාව කියන කාරණේ දරුව ඒක තමයි මේ ලෝකේ තියෙන අපිව අපිට තරණක් ලැබල වෙන එකම දේ. තේරෙනවද? තරණක් ලැබල දෙයක්. මොකද අපි කොච්චර හිතුවත් බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා නම් බුදුරජාණන් වහන්සේ මහ පොළොවෙන් පස්වරු කරන් කියනවා මේ මැරෙන සත්වයින්ගේ සුගතිගාමි වෙන්නේ මේ අතර ගන්න පස්තුමානි කියලා. අනිත් අය සුගතිගාමි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ අතර ගන්නා වූ පස්තුමානි පිළිස තමයි සද්ධාව සකස් කරගත්තේ. පිළිස නේද? නැත්නම් ඒක සුගතිගාමි වෙන්න බෑනේ නේද? මොකද මෙච්චරයි සුගතිගාමි වෙන්නේ. ඒ කියන්නේ සද්ධාව සකස් කරගන්න කියන කාරණා. එනන්දරෝ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණේටම මුල් තැන දෙන්නේ. තේරෙනවද? සද්ධාවමයි මුල් දෙන්නේ. තේරෙනවද? සද්ධාව සකස් කරගත්ත කෙනා දරුවෝ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තරණ පිහිටිය කෙනෙක්. තේරෙනවද? එයා බුදුරජාණන් වහන්සේගෙන් බැහැර වයින්වත් යන්නේ නැහැ, දකින්නේ නැහැ, ලෝකයක් දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් බැහැර. ධර්මයෙන් තොරව ලෝකයක් දකින්නේ නැහැ. එහෙනම් එනිසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දරෝයි සද්ධාව කියන කාරණය දේශනා කරා. මොකද සද්ධාව කියන කාරණය අමෝලිකා සද්ධාව ආකාරෝපී සද්ධාව කියන සද්ධාව කොටස් දෙකකට බෙදෙනවා. එතනදී අමෝලිකා සද්ධාව කියන්නේ මෝහය මුසු සද්ධාව. එහෙනම් ආකාරෝපී සද්ධාව කියන්නේ මුල් අල්ලා ගත්තා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංගයාගේ ඥානයන් ගුණයන් දැකලා පිටර ගන්නා වූ සද්ධාව. එයා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එර අපිට තකස් වෙන්න ඕනේ අර අන්නර අමෝලිකා සද්ධාව නෙමේ ආකාරවතී සද්ධාව. මොකද අමෝලිකා සද්ධාව කියන දේ අභියෝගයක් අම්මේදී අපිට වෙනස් කරනවා. තේරෙනවද? අභියෝග කිසි වෙනස් කරනවා. අපිට අපි හිතනවා අපිට සද්ධාව තියෙනවා කියලා. තේරෙනවද? මොකද දැන් මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා හොඳට පන්සල් යන කෙනෙක් දන්න කෙනෙක් මහත්මයා. දන් දෙන කෙනෙක්. නමුත් එයා සුනාමිය වෙලාවේ සුනාමියේ මේ පොච්චි බෑහුවෙට පොච්චි වෙකියත් නිකේ කෙනෙක්. එතකොට එයා මේ පළවෙනි වැලට කෝච්චි පෙට්ටිය ඉඳලා යට වෙලා රළුන් පතින් එයා මතු වෙනකොට එයාට එකපාරට හිතලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දොරුයි ධර්මයක් දොරුයි කියලා. සද්ධාව තිබිලාද? නැහැ. සද්ධාව නම් හඳුනාගත්තේ නැහැ. හඳුනාගත්තේ අභියෝගේ ළඟ.
එයා සද්දුත් නැහැ කියලා. එතන ඒ කියන්නේ පළවෙනි රැළ පාලුන බුදුරයන් වහන්සේගේ තරමින් දැහැලා තියෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි භාවයට පත් වෙනවා. ඒක දෙවෙනි රැළ ඇවිල්ලා ආව යට කරගෙන ගිහින් දෙවෙනි රැළ මුත්තේ අවුට දෙනකොට එයාට මොකද වෙලා තියෙන්නේ? අකුසල් පිට කන්දරාවක් එකපාරට මඩ දෙකෙනි. ඒ කියන්නේ පළවෙනි රැළේ මිත්‍යා දෘෂ්ටි භාවයට පත් වුණා. ඊට අදාළව අකුසල් දෙන්නේ කුසල් දෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න දැන් මොකද වෙන්නේ? යා නමුත් එයා මැරුනේ නැහැ. බේරුම් නමුත් එයා දැන්ටත් කියනවා මම ඉදා මැරුණා නම් මම කොයි ලෝකෙට යයිද කියලා දන්නේ නැහැ. එයා සද්දාව තිබ්බද? තිබ්බ සද්දාව. නමුත් ඒක අමුලික සද්දාව. එන්නේ. එනිසයි අභියෝග විදියා වෙනස් වෙන්නේ. ඒක අම්මා කෙනෙක් කිව්වේ ඒ අම්මා හොඳට පිළිගන්න පන්තලේ ඉන්න ප්‍රධාන උපාසකම. නමුත් ඒ අම්මා මේ පෞද්ගල දවසක මම මේ කුටියේ වැඩ ඉන්නකොට එයාට ඉති දවස් දෙකකින් ඉතල පපු අමාරු වෙදේ ස්පීටාල ගෙනල්ල අම්මන්ද ස්පීටාල. එයාට මේ මුහුස්ම හිර වෙන්න නැරෙන්නම ගිහින්ද. තේරුණා? නමුත් ඒ අම්මා කියනවා ඇවිල්ලා ආමුදුරනේ මැරෙනවා කියන කාරණය මේ වගේ දුකක් කියලා දන්නේ නැහැ කියලා මම. ඒ කියන්නේ ඉච්චරක මෙයා නැරෙන වෙලාවේ බියටපත් වෙනවා. තේරුණා? එහෙනම් දැන් එයාට සද්ධාව තිබිලාද? නැහැ. නමුත් පන්සලේ ප්‍රධාන උපාසිකා. තේරුණා? සද්ධාව තිබිලා නැහැ. තීල සද්ධාවකේ අමුනික සද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරේ අර්ථයන්, ගුණයන්, ඥානයන් දැනගෙන ඉති කරගත්තා වූ සද්ධාවක් නෙමෙයි. එහෙම සද්ධාවක් තකත් වුණා නම් එයා මැරෙන්න බයද? බයෙන්නේ යා කාම තුල ඉන්න බුදුරජාණන් වහන්සේ තුල ඉන්න සීලය තුල ඉන්න. තේරුණා? යා සද්ධාවක් තකත් කරගෙන මෙතන අමුනික සද්ධාව. තේරුණා? ඒකම ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සද්ධාව කියන දෙයමයි මාත්‍යෙම මොනික වෙන්නේ. තේරුණා? අද සමාජයේ ඉස්සෙල්ලාම භාවනාව කියන තැනට ඉස්සෙල්ලාම යන්නේ. නේ? නමුත් මාත්‍යෙ භාවනාව කියන තැනට යන්නේ ඉස්සෙල්ලාම පෙරුවන් කෙරේ සද්ධාවෙන් ඊළඟට සීලයෙන් අපි පිරිසිදු භාවයට පත් වෙන්නේ. මේ දෙකෙන් පිරිසිදු භාවයට පත් වුණ හිත තුනමයි මාත්‍යෙ භාවනාව පිහිටන්නේ. තේරුණා? එතන මේ අපි එහෙමනම් අපිට භාවනාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අපි භාවනාව ගැන මේ හිතන්න ඕනේ මේ කාරණා දෙක තුන. තේරෙනවද? මේ කාරණා දෙකෙන් තමයි පරිපූර්ණ නම් මාත්‍යෝ පෙරුවන් කෙරේ සද්ධාව තමයි සකස් කරගත්තා නම් පෙරුවන් කියන්නේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන සකස් කරගත්තා නම් මේ ධර්මයේ තරම් ප්‍රඥා යනවා. එයා හැරෙන්නේ නැහැ. තේරෙනවද? එයා දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද මේ අනිත්‍ය දුක අනාත්මයි කියන කාරණා. එතන අනිවාර්යෙන්ම යා ඉස්සරහට යන සීලය තුලින් ගියාම සීලය තුලින් යා සමාධිය සකස් කරලා දෙනවා. තේන්න. එතන හැම වෙලාවෙම දරුවෝ මම නම් කියන්නේ භාවනාව කියන කාරණේදී අපි ප්‍රතිමන් වෙන්නේ උවමනාවක් නැහැ. තේන්න. මේ කාරණා දෙක බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඔබ තෙරුවන් කෙරේ සද්ධාවෙන් නම් ඔබ සීලයෙන් පරිපූර්ණන් දරුවෝ ඔබ ආයිමත් වියක් වෙන කාරණයක් නැහැ. ඒ දෙකෙන් පරිපූර්ණ වෙච්ච තැනදී භාවනාව කියන කාරණේ ඔබ සම්පූර්ණ කරගන්න. තේන්න. එතන මෙතෙන් පිටතරව මේ කාරණා දෙක පිළිබඳ අපි හිතන්න ඕනේ මේ කාරණා දෙකමයි අපි වඩා ගන්න. තේරුණා? බුදුරජාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මොනවාද? බුදුරජාණන් වහන්සේ අපේ උදෙසා මොන තරම් කැපවීමක් කළාද? මේ දේ කියලා නැතිලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාන්තයක් කරගන්න. ධර්ම රත්නයේ කෙරෙහි සද්ධාන්තයක් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ පටිච්චසමුප්පාදයේ සප්තබෝධ්‍යාංග සතුටිපත්තන් මේ සියල්ල කෙරෙහි මේවා කියනවා විශ්වාසනීයත්වය කෙරෙහි ප්‍රතිපල කෙරෙහි අපි සද්ධාව තකස් කරගන්න. සංගයා පිළිබඳවත් එහෙමයි. එතකොට මේ මා කෙරෙහි සද්ධාව තකස් කරගත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට එයා දැත්ත කියන කාරණා. නේද? ඒක අපි තුල තාමත් අර ඉතියෙන් කියන දේවල් තකස් වෙනවා අඩුපාඩු කියන්නේ අපි තාම මේක තකස් කරගෙන නැහැ. තේරෙනවද? ලෝකේ දුකයි කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. ඉතින් මේ දුක කියන කාරණේ පුතේ අපි දැක්කනම් හරියට අපිට අරම භාවනාවේ වර්ධින්න විදිය නැහැ. එහෙනම් එතන මම නම් හැමෝටම කියන්නේ ඉතින්ලාම් පෙරුවන් කෙරේ සද්ධාව සකස් කරගන්න. ඊළඟට සීලයට මුල් තැන දෙන්නේ පංච සීලය කියන්නේ නිත්‍ය සීලය. ඒ පංච සීලයට මුල් තැන දෙන්නේ. එහෙනම් එහෙම නේද බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා මේ පංච උපාදාන සංගය අනිත්‍යභාවය දකින්න කියලා. පංච උපාදාන සංගය කියන්නේ හිත. හිතේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන කියලා. එහෙනම් දැන් උදේ ඉඳන් මේ වෙනකන් 3000ක් ඇති වුණා නේද? ඈ? 10000ක් ඇති වුණානේ. දැන් උදේම නැගිටින්න කියලා හිත කිව්වා, ඒකත් වොන්න කියලා හිත කිව්වා, වතුර කපන්න කියලා හිත කිව්වා, නාන්න ඇඳුම් හොදන්න කිව්වනේ. දැන් මෙහෙ දෙන්න කියලා හිත කිව්වා නේද? ඒක බලන් දැන් උදේ ඉඳන් 3000ක් ඇති වෙන්නේ නැද්ද කියලා? නමුත් දැන් උදේ ටේ බොන්න කියපු දැන් තියනවද? නැගිටින්න කියපු දැන් තියනවද? මෙහෙට එන්න කියපු දැන් තියනවද? නැහැ. එහෙනම් බලන්නේ තපස් වුණා වූ හැම හිතක් තේරුණාද? ඔබම ක්‍රියාත්මක භාවයට පත් වෙලා අනිත්‍ය වෙලා කියලා නේද? සකස් වුණා වූ හැම හිතක්ම
අනිත්‍ය වෙලා ගියා ඔබෝ ක්‍රියාත්මක භාවයට පත් කරනවා නේද? ඒතොර එහෙනම් හිත අනිත්‍ය වෙලා ගියා ඔබෝ ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. එතකොට දැන් ඔබට මෙතෙන්ට එන්න කියලා හිතේ ඔබ මෙතෙන්ට ආව. දැන් ආව කියුවිට අනිත්‍යයි නේද? නම්දරෝ මේ සකස් වුණා වූ හැම එකක් ඔබෝ ක්‍රියාත්මක භාවයට පත් වෙලා අනිත්‍ය වෙලා ගියා. සකස් වුණා වූ හැම හිතක් නිසා ඔබේ කුසලයක් සිද්ධ කරගත්ත එක කුසලයක් සිද්ධ කරනවා. දැන් මෙතෙන්ට එන්න කියලා හිතේ ඔබ දැන් කුසලයක් සිද්ධ වෙනවා. ආතරේ බයින් යන්නේ කියලා හිතේ කිව්වනම් අකුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා සකස් වෙන්නා වූ හැම එකක්ම අනිත්‍ය වෙලා එනවා. අපු ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ක්‍රියාත්මක භාවයට පත් වීම නිසා එක්ක කුසලයක් සිද්ධ වෙනවා, එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. උතර කුසල අකුසල කියන්නේ මොකද්ද? සංස්කාර. සංස්කාර කියන්නේ මොකද්ද? අපි භවයේදී අරගෙන කුසල් විසින් සුගතිය අපිට හිමි කරලා දෙනවා, අකුසල් විසින් දුගතිය අපිට. එහෙනම් දරුවෝ මේ අපි මේ භවයට අරන් යනවා මේ සංස්කාර සකස් වෙනනි කුමක් නිසා? මේ ඇති වෙනා වූ හිතක් නිසා. නමුත් හිත අපිට අයිතිද නෑ. මේ අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් වල පස්කේ වීම නිසා හිත සකස් වෙනවා. සකස් වෙලා හිත අනිත් වෙලා. ඒකට නම් මගේ කියලා ගන්න දෙයක් නෑ. ඒ ඊයේ දවසේ කේන්තියක් ගියා නම් ඒ කේන්තිය දැන් ගියා නෑ. නමුත් කේන්ති අනිත් වෙලා ගියා, කේන්ති නිසා සකස් වුණා වූ අපතලයේ ඔබ පිටිපස්සේ තියනා නේද? ඒක තියෙනවා. නමුත් දැන් කල්පනා කරලා බලන්න ඊයේ ඇති වුණා වූ හිත ගන්න එකක්වත් ඔබට අයිතිද? නමුත් ඉතින් ඊයේ දවසම ඔබ ක්‍රියාත්මක භාවයට පත් වුණා. එනිසා කුසල ලකුසල මහා ගොඩක් සිද්ධ කරගන්න නේද? නමුත් දැන් බලද්දී ඊයේ දවසේ ඇති වුණා වූ එකම හිතක්වත් ඔබට අයිති නැහැ. දැන් තේරෙනවා මොකක්ද මේ ඊයේ දවසේ කියලා තියෙන්නේ. ඔබට අයිති නැති බාහිර රූපයන් පරිශේණ නිසා සකස් වෙනා වූ නිත්‍යභාවයෙන් ඔබ ගත්තා නේද? ඔබ ඒක මට අයිති නැහැ කියලා දැක්කේ නැහැ නේද? එනිසා බුදුරජාණන් වහන්සේ උදේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ අපිට මේ දිහිපින්න තුල්ලාක සරල භාවයෙන් දකින්න ඕන ඕක. එයා සකස් වෙනා වූ හැම හිතක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දැන් ඉතින් ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ. හිතයි ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ. ක්‍රියාත්මක භාවයට පත් කරන පත් වෙන්නේ නැයි කුසල කුසල සිද්ධ වෙයි. නමුත් ඔබලා කුසල් සිත් අයින් කරගන්න යන්න එපා. කුසලය ඔබලාට අවශ්‍යයි. නේද? එහෙනම් සකස් වෙනා වූ අකුසල් සිත් අනිත්‍ය වශයෙන් අයින් කරගන්න. ලෝභ දේ මොහොතින් සකස් වෙනවා නම් ඒවා අනිත්‍ය වශයෙන් දැකලා බැහැර කරගන්න. මොකද ඒවා ඔබට දුක පිණිස හේතු වෙනවා. නමුත් කුසල් සිත් අතහරින්න යන්න එපා. දැන් කුසලය ඔබලාට අවශ්‍යයි. ඉතින් මගේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන කාරණේ ඔය වගේ හිතේ අනිත්‍යභාවය තමයි තමයි දකින්නේ තියෙන්නේ නේද? ඊට වඩා ඉතින් ඔය සතර පරිපස්ඨානයේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයතන හැටියට එතන කියන සතර මහා ධාතු හැටියට දෙතිස් කුණුයන් හැටියට මේ ධර්මයේ අනිත්‍යභාවය දකින්න කියේ. ඉතින් ඊට අමතරව බුදුමුණ භාවනා, මෛත්‍රී භාවනා වගේ අසුභ භාවනා වගේ ඒ ස්වාමනා කාරණා කියේ. නමුත් මම නම් හැම වෙලාවෙම මුලින්ම තේරුම් ගන්නේ සත්‍යතාවකම දෙවන් කෙරේ සත්‍යාමයි මූලික වෙන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ කියන ශ්‍රේෂ්ඨම ධනෙ ලොකුම පොසත් භාවය. එහෙනම් පොසත් භාවය කියන්නේ සත්‍යාව නම් අපි උදේ ඉඳන් රැයටකම් එකතු කරගන්න සත්‍යාවමයි. ඒ මොකද ඒකයි පොසත් භාවය කියලා බුදුරජාණන්සේ දේශනා කරන්නේ. නිසා දෙවන් කෙරේ සත්‍යාව උදාම කැපෙයි. බුදුරජාණන්සේ උදාම කැපෙයි. බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයේ උදාම. මොකද එතනින් තමයි මාත්‍යෝ අපිට දැනෙන්න කියන කාරණේ. එන්නේ දෙවන් කෙරේ සද්ධාව සීලය තුන්වෙනි තමයි පංච පාදන සංගය අනිත්‍ය භාවය කියන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණාව තමයි මුලින් දෙන්න ඕන. භාවනා කරන්නේ නමුත් භාවනා කරන කොයි වෙලාවකටද භාවනාවෙන් බලාපොරොත්තු වෙන පළවෙනි ඵලය තමයි මොකද? සතර පාය මිදෙන. ඒ නිසා භාවනාවෙන් ගත්තට පළවෙනි යන්නේ. ඒ කියන්නේ සතර පාය මිදුණා කියන සෝවාන් ඵලයේ පත් වුණා උපරිම ආත්ම භාව හතක් ඇතුළත තියා තිබුණා පාණ්ඩක. මේ ඔතෙන්ට එද්දිුටි අපිට නැති වෙන්න ඕන කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇති වෙන්න ඕන කාරණා තුන තමයි මම කිව්වේ. දෙවන් කරේ සද්දාල සීලේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය. මේ තුන ඔබ තුල වැඩෙනකොට පුතේ අයින් වෙන්න ඕන කාරණා තුන තියෙනවා. ඒයින් එක කාරණා තමයි සක්කාය දිට්ඨිය. එහෙනම් සතර අපායන් නිදින කෙනා තුල සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වේ දැඩි භාවය. මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටියේ දැඩි භාවය. එහෙනම් ඒතොර මමත්වේ සම්පූර්ණයෙන්ම නැති කරන්නේ රහතන් වහන්සේ. අතනදි සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වේ දැඩි භාවය ආදී නැති වෙන. තේරෙනවා මේ කාරණේ නැති වෙන. හැම වෙලාවෙම භාවනා කරනකොට අපි බලන්න ඕනේ මා තුළ මමත්වයේ දැඩිභාවයේ කියන කාරණේ වැඩෙනවා. මොකද භාවනාව තුළින් කරන පළවෙනි කාරණය තමයි සක්කාය දිට්ඨිය නැති කරගන්න එක. තේරෙනවා? අපි තුළ සක්කාය දිට්ඨිය කියන කාරණේ වැඩෙනවා නම් එනම් මේ භාවනාව සිද්ධ වෙලා නැහැ. මොකද මා තුළ මාන්නේ වැඩි වෙනවා. තේරෙනවා? මොකද අපි මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටියෙන් තමයි මේක පුරවගන්නේ. තේරෙනවා?
අපි කැලවල් වලට ගිහිල්ලා අපි ජීවදාන අපිටලේ මමයේ කියලා පුරවගත්තා උනේ කිස් කරා. මොකද අපි මේ ජීවිතයත් තුළ මමයේ මමයේ මගේ කියලා අපමාන දේවල් අපි පුරවගන්නත් මේකේ. ඒවාමයි හිට කරන්නේ. එතකොට ඒවා හිට කරන්නේ හිට කරන්නේ අනිත්‍ය දැකලා දැකලා අනිත්‍ය වශයෙන් දැකලා දැකලා මේ ඇස කන්නාගේ දිය ශරීරයේ මනස අනිත්‍ය දැකලා දැකලා ඒක අය මමත්වයේම තියෙන දේ හිට කරලා හිට කරලා යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අපහැරෙන මොකද එනවා කියන්නේ. ඒක මොකද තමා තුළ තමා තත්ත්වයේ කුද්දලෙන් දකින්නේ නැහැ. මොකද අහිත් කළා. මොකද මේක මමත්වයෙන් දිරලා තියෙන්නේ. නේද? එතකොට ඒක අතන සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි බව. එහෙනම් දැඩිව ගන්නා වූ දෘෂ්ටිය මම මේ කියන. එතකොට ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. මමත්වය අයින් වෙන රහතන් වහන්සේගේ. මෙතන මමත්වයේ දැඩි භාවය අයින් වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට පළවෙනි කාරණේ මමත්වයේ දැඩි භාවය, දෙවෙනි කාරණේ විචිකිච්ඡා. විචිකිච්ඡාව කියන්නේ අන්න ධර්මයේ කෙරෙහි තියෙනා වූ තැකේ. තේන බුදුරයන් වහන්සේ කෙරෙහි ධර්ම මාර්ගයේ කෙරෙහි සංඝයා කෙරෙහි තියෙනා වූ තැකියාගේ බැහැරට යන්නේ. එයා බුදුරයන් වහන්සේ ධර්ම රත්නේ සංඝයා තැක කරන්නේ නැහැ. මේකයි එකම මාර්ගය කියන කාරණය පිළිගන්න. තුන්වෙනි කාරණේ තමයි අන්න සීලබුත. සීලබුත පරමා. එයා කිසිම අන්න සීලබුතයක බැඳෙන්නේ නැහැ. පෙරවන් කෙරෙහි සද්ධාවතවත් කරගත්තේ කියලා. එයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔය ජෝතිෂයේ පැත්තේ යන්නේ නැහැ. එයා දේවාල පස්සිකා මේ නාසාරික බා බලන්න යන්නේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේ තරණ පිළිගන. එයා බුදුරජාණන් වහන්සේගෙන් බාහිර තරණක් එයා දකින්නේ නැහැ මහත්. එහෙම එකම තරණ බුදුරජාණන් වහන්සේ පිට එයා මේ කොහෙවත් ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආරම්භ කරගෙන යන්නේ. මොකද එයා ධර්මයේ තුල සද්ධාවට එයා ජීවිතේ දෙන්නා වූ හැම බාධකයක්ම හැම ගැටලුවක්ම ධර්මානුකූලව දකින්න. බුදුරජාණන්සේ දේශනා කරන ඔබ කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තාම උදේම රූපේ පේනවා වගේ අපි මේ ලබලා තියෙන මුතේ අපි කරපු දෙයමයි. එහෙම අපි ගිය ජීවිතවල කරපු දෙය ඵලය තමයි අපි මේ ජීවිතේ ලබලා තියෙන්නේ. මේ මොහොතේ මේ ඇහෙන් කඳුලක් ගෙනනවා නම් මම ඒ කියන්නේ මම ගිය ජීවිතේ කාටද කඳුලක් දීලා තියෙනවා. මේ මොහොතේ මම hina වෙනවා නම් මම ගිය ජීවිතේ කාවර සතුටු කරලා තියෙනවා. ඒ දෙය තමයි අපි මේ ලබන්නේ. එනනම් යා ධර්මානුකූලව කරන්නේ ජීවිතයේ ඉස්සරහට මොන ප්‍රශ්නයක් ආවත් එයා ගැටෙන්නේ නැහැ. එයා පලා යන්නේ නැහැ. එයා දේවල් නැස්සාට ජෝතිෂය දාලා යන්නේ නැහැ. එයා දන්නවා මේක හේතුඵල ධර්මයක් කියලා. මේක කර්ම. මාතලා ඌඩයක් මේ මං පස්සේ. එතන මාතලා ඌඩේ මේ විදිහට පස්සෙන් ඉන්නේ මං අකුසල් කරලා තියෙන නිසා ධර්මානුකූලව එයා කල්ප ගන්නවා. එහෙම ධර්මයෙන් බාහිරට යන්නේ නැහැ. එහෙනම් එයා මොනවද කරන්නේ? කුසල් තව තව කරන්නේ. ඒ කුසල් වලින් සමහර දේ යටපත් වෙන්න පුළුවන්. යඩපත් වෙන්නේ නැති අපතලක් නම් කරන්න දෙයක් නෑ. ඒත් එයා ගැටෙන්නේ නෑ. එයාට තියෙන ප්‍රශ්නය සුහඳව හිතන්නේ hina වෙලා දරා ගන්න. තේරෙනවා? ඉතින් ඒක තමයි මුත්තේ ධර්මයේ කෙරේ සද්ධාව දාපු කෙනාගේ එයා අන්නේ සීල උතන්න බැඳෙන්නේ නෑ. තේරෙන මේ සද්ධාව කියන කාරණේ ඉහිලා කියන්නේ ඒක. තේරෙන? අද ලංකාවේ ඉන්න අයගෙන් කොච්චර නම් අන්නේ සීල උතෝලට බැඳෙනවා නේ? පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් අරේ දුවනවා, දේවාල දුවනවා, මේවා දුවනවා, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා. ඒ අන්නේ සීල උත. බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය ධර්මයේ කෙරේ විශ්වාසයක් නෑ. බුදුරජාණන්සේ කියන කෙනෙක් අඩු ආවුතෙන් මැරෙනවා නම් එයා පෙර ජීවිතේ සත්ව ඝාතන කරලා තියෙනවා. එහෙනම් අපි දොස්තර මාත්‍ර ගන්න වැඩක් තියෙනවද? ඉස්විතාල ගන්න වැඩක් තියෙනවද? නෑ. බුදුරජාණන්සේ ධර්මයෙන් යන ධර්ම ගන්න. කෙනෙක් නිතරම ලෙඩ වෙනවා නම් එයා ගන්නවා මෙයා ගිය ආත්ම සත්ව හිංසාවන් කරලා තියෙනවා කියලා. බුදුරජාණන්සේ එහෙම කියනවා. තේරෙනවද? එහෙනම් එයා ගැටෙන්නේ යන්නේ නෑ. තේරෙන අදනිපයි කියලා ගැටෙන්නේ යන්නේ නෑ. එයා කරගත්තද? තේරෙනවද? ඉතින් ඒ වගේ මහත්යෝ තමන් ධර්මානුකූලව ජීවිතේ ගලප ගන්න. එතකොට යාර මොන බාධකයක් ආවත් එයා ගැටෙන්නේ නැහැ. එයා ඒක ධර්මයේ දැන් දීලා හිටින. ඒක සද්ධාවේ දැන් බලන්න කොච්චර ඉස්සරහට යනවද කියලා දැන් යන්නේ නේ. ඒක සද්ධාව මුල කියන්නේ කාමයි. තේරෙන? ඒ එතනට මුල ගත්තගෙන ආපුතේ ඒ සක්කායි චිකිච්ඡා සීලපත පරමාන්ත එයාගේ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. එතකොට ඒ තුන අයින් කරන්නේ මොකද්ද? මේ පෙරවන් කෙරේ සද්ධාව, සීලය, අර පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන කාරණා. ඔය කාරණා තුන තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හමන්නේ අපි පිටක් ඇතුළේ නම් අපි මේ අපතල එකක් ඇතුළේ නම් අපි තේරුම් ගන්න මේ අපතල එකක් අපිට ඇතුළේ නම් කියලා. ඒ ඇතුළේ මොකද අපි ඒක නැති කරගන්න මේක අපි කියන්නේ දැන් අපිට කේන්ද්‍රයක් අවසන් වුණා අපි දැන් තේරුම් ගන්න අපිට දැන් කේන්ද්‍රය ආව කියලා අපි දැන් තේරුම් ගත්ත ගමන් මේක නැති කරගනවා. එින් ඒ වෙනකොට අපි මේ මොහොතේ අපිට අපතලේ සිද්ධ වෙලා ඉවරයි වෙන්නේ නැහැ. මොකද අපිට යන කේන්ද්‍රය තාම ඔව් මොකද ඒකේදී ආපහාම ඔය උතුර මේ සතියේදී පිළිදෙනවා. ඔව් ඒක සතියේදී පිළිදෙනවා ඔබේ අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබේගේ ආදීන මේ දකිනවා. මේ කේන්ද්‍රය ආවොත් මම රන්දුවේ පැනගනි මගේ නමලක් ඇතුලේ පොලිසියන්නේ ආදීන දකුණින් ඔබේ කතාව.
කේන් සිට තපස් වුණානේ. ඒ තපස් වුණා වූ හිත තුළ අකුසලයක් තපස් වුණා නම් අර ඔබ අලබ දැක්කා වූ දැක්මින් ඒ අකුසලය යටපත් වෙනවා. තේරෙනවද? දැන් ඔබ අතට ධර්මයේ දකින්නවනේ. ඒ දකින්නා වූ කුසලයෙන් අරක යටපත් වෙනවා. මොකද ඒ ක්‍රියාත්මක භාවයටපත් වුණේ නැහැ. ඒවා අවශ්‍ය කරුණු කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද ඒ ක්‍රියාත්මක භාවයටපත් වුණේ ඒ අකුසලේ නමන්ට තියෙනවා. අතන වෙයි තාම ධර්මයේ දකිද්දී තකත් වෙනා වූ කුසලයේ විදිහම අතන විභාවුදේ මකලදා. තේරෙනවද? ඒවා අවශ්‍ය කරුණු කියලා බුදුන් වහන්සේ දේ දැන් හැම දෙයකම මේ කුසලයක් අකුසලයක් සිද්ධ වෙලා වගේම අවශ්‍ය වෙන කර්මයක් තියෙනවා. මාත් මෙතෙන්ද ඇවිල්ලා අපිට හැරලා ගියත් ඔතන වෙන දෙයක් නැහැ නේද? ඒ නිසා උතු ක්‍රියාවක් විතරයි නේ. ඒ අනිත් ඒවාදී අවශ්‍ය ලායන පොඩි දේවල් තියෙනවා අර වගේ බලවත් කුසලයක් වෙනකොට අර කුංචි අකුසලේ ඒකට යටපත් වෙනවා. කවුම් තමයි එතකොට අතහැරීම සම්බන්ධයෙන් කබාගරෝනි දැන් ගොඩක් වෙලාවට අපි මේ මේ ඉන්න පුදුමේ මේ ඉන්න සමාජය ඇතුළත අපි ඉන්නේ ගොඩක් ගාන අතහැරීමෝ කියන එක දැන් භෞතික වේපැත්තෙන් අතහැරීම කියලා මානසික අතහැරීම මේ අතහැරීම ආර්ය මාර්ගයට යන කෙනෙක් කොයි විදිහටද අතහරින්න ඕන කියන එක සම්බන්ධයි. අතහැරීම කියන කාරණේ මෙහෙමයි. අතහැරීම කියන කාරණේ පංච උපාදානස්කන්ධය තමයි අනිත් වශයෙන් අපි දකින්නේ. තේරුණා? මේ ලෝකේ මොනවා දේවල් විපත්තු දේවල් සියල්ලම පංච උපාදානස්කන්ධය තුළ වැටේ. තේරුණා? නමුත් පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය. තේනද? එහෙනම් මේ රූපයේ නිසාමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික හැදෙන්නේ. තේනද? රූපයේ නිසාමයි රූපයේ ක්‍රේන් තියෙන තෘෂ්ණාව නිසා. තේනද? දැන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියමු. දැන් රහතන් වහන්සේට ඇහැ තියෙනවා. රහතන් වහන්සේට ඇහෙන රූප දකින්න. රහතන් වහන්සේට කන තියෙනවා. රහතන් වහන්සේට ශබ්ද අහනවා. එතකොට ඇසෙනවායි දකින්නවායි කියලා කියන්නේ මාත්‍රිය පස්සේ කියන කාරණා. පස්සේ කියන්නේ මොකද්ද? අධ්‍යාත්මික රූපයක්. ඒ කියන්නේ ඇහැ බාහිර රූපයක් විඥානයක් තුන එකතු වෙන තැන පස්සේ. තුනක එකතුව පස්සේ කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් විඥානයක් තුන එකතු වෙච්ච තැන පස්සේ. එතකොට රහතන් වහන්සේ රූපේ මේ තුන එකතු වෙච්ච තැන. ඒ කියන්නේ පස්සේදීම අනිත්‍ය වශයෙන් දකින්න. මොකද රහතන් වහන්සේ ඥාන දර්ශන වලින් අනිත්‍ය අවබෝධ කරගෙන තියෙන රූපය. එතකොට මේ තුන එකතු වෙච්ච ගැන පස්සය අනිත්‍යයි කියලා දැක්කහන් පස්සය නිසා තකත් වෙන වේදනාව තකත් වෙනවාද? මේවා හේතුඵල ධර්ම. පස්සය නිසායි මේ විදීම තකත් වෙන්නේ. විදීම නිසායි හඳුනා ගැනීම තකත් වෙන්නේ. හඳුනා ගැනීම නිසායි කුසල කුසල සංස්කාර තකත් වෙනවා. ඒ සංස්කාර නිසා ඊට අදාළව විඥාන තකත් වෙනවා. එහෙනම් මෙතනදී පස්සය අනිත්‍ය වශයෙන් දැකීම නිසා මාත්‍ය මේ ඉතුරු පංච උපාදානස්කන්ධයේ සියලු උපාදානය අතහැරෙනවා. මොකද යා මෙතනින් අනිත්‍ය වශයෙන් දැක විදීම තකත් වෙන්නේ. ඉන් මෙහා අපි මහත්වය අපි මේ තුන එකතු වෙච්ච තැන පස්සේ නිත්‍ය වශයෙන් ගන්න. පස්සේ නිත්‍ය වශයෙන් ගත්ත තැන මොකද වෙන්නේ? විද මේ විදීම ඇලීම ගැටීම උපේක්ෂාව තකත් වෙනවා. ඊට අනුව හඳුනා ගැනීම තකත් වෙනවා. ඊට අනුව කුසල කුසල තකත් වෙනවා. ඊට අදාළ විඥානය තකත් වෙනවා. තේරෙනවද? තේරෙනද? මේ සියලු කාරණා මේ පංච උපාදානස්කන්ධේ කාරණා සියල්ලම තකත් උනේ කුමක් නිසාද? රූපේ නිසා. නේද? ඒ නිසා රූපය කියන කාරණේ ඔබ අවබෝධ කරගනිමින් තේරෙනවද? රූපේ අනිත්‍යභාවය කියන කාරණේ ඔබ අවබෝධ කරගන්න පුතේ ඔබ මේ උපාදානස්කන්ධයෙන් බැහැන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඔබ අවබෝධ කරගන්න මේ රූපේ අනිත්‍යභාවය. තේරෙනවද? අතහැරීම කියන්නේ අනිත්‍ය වශයෙන් දකින්න අතහරින්න. නිකන් අතහැරෙන්නේ නැහැ. අතහැරෙන්නේ නැහැ නේද? මේක අනිත්‍යයි කියලා දැක මේ ඇස අනිත්‍යයි කියන කාරණේ වැටහෙද්දී ඇස පිළිබඳ කැමැත්තෙන් අපි මිදෙන්නේ, චන්ද්‍රාගයෙන් මිදෙන්නේ, තෘෂ්ණාවෙන් මිදෙන්නේ. තේරෙනවද? එතන තෘෂ්ණාවයි අතහැරෙන්නේ. තේරෙනවද? කන පිළිබඳ කැමැත්තෙන් මිදෙන්නේ මේක අවබෝධ කරගත්තා. මේ මොකද්ද මේක මෙතන අනිත්‍ය දෙයක්. මේක පිළිහි වෙනවා. මේක සංහෙන්නේ නැහැ. මේ වෙනවා කියලා. ඒ මේ සතර මහා ධාතු ප්‍රභායි එයා දකින්න රූපේ අනිත්‍ය වශයෙන් දකින්න. රූපේ අනිත්‍ය වශයෙන් දකිද්දි තමයි රූපේ කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් යන්නේ බැහැර වෙන්නේ. අතහැරෙනවා කියන්නේ ඒක. තේරෙනවා. අනිත්‍ය වශයෙන් දකමින් ඒකට තියෙන කැමැත්ත මිදෙන්නේ. නේ? දැන් මේ ඇඟමන් කොච්චර ආරක්ෂා කරලා තුතේ මේක අන්ධ වෙනවා, සුද වෙනවා, කබ වෙනවා, කඳුළු වෙනවා. මේක ආරක්ෂා කරගන්න බැහැ. නේ මේක ආරක්ෂා කරගන්න බැරි නම් මේක මගේ වතංගේ පවතින්නේ නැත්නම් පුතේ මම මේකට බැඳිලා වැඩක් තියනවා නේද? එහෙනම් මේක තෘෂ්ණාවෙන් මා මේ කියලා අල්ලගෙන වැඩක් තියනවා. ඒ අවබෝධයෙන් යාතහරි. එහෙනම් රූපයම තමයි අර අවබෝධයෙන් අතහරින්න ඕනේ. මොකද රූපය නිසාමයි ඉතුරු උපාදානස්කන්ධය තකත් වෙන්නේ. රූපය අනිත්‍යයි කියලා දැක්කනම් ඉතුරු දේවල් වල ගියා යන්නේ නැහැ. මොකද එතනින් මෙයා අනිත්‍ය දකින්න. එහෙනම් එතන රූපය කියන එකම කාරණේ අවබෝධ කරගත්ත කෙනා ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් නැත්නම් තෘෂ්ණාව කියන එකම කාරණේ අවබෝධ කරගත්ත එයා ධර්මය අවබෝධ කරගන්න. මොකද තෘෂ්ණාව නිසාමයි අද රූපේ දෙන්නේ. ඒකත් මේ පටවි ආපේ දේකෝ ආයෝලින් හදිච්ච
තවත් නමුත් අපි සම්මුති නාමයන් යොදාගෙන තිනවා මේකට ඉදහඳ තාරකා මක් කිය. නමුත් සම්මුති නාමයන් යොදාගෙන අපි හැඳින්වුවත් මේවා ඇදලා තියෙන සම්මුතිය මොකද්ද? සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතු. ඉර ඇදලා තින්නෙත් ඒක. හඳ ඇදලා තින්නෙත් ඒක. එහෙනම් දරුවෝ අපි මේ ඉරහඳ තරකාරකා ගැන හිතන්න යන්න ඕනේ. මේ රූපය දකිද්දි මේ රූපය අවබෝධ කරගද්දි අපි ලෝකෙම අවබෝධ කරගත්තම මොකද සතර මහා ධාතුවයි අවබෝධ කරගන්නේ. තේරෙනවද? එතන මේ රූපය සකස් වුණා වූ සතර මහා ධාතුය අවබෝධ කරගනිද්දී එයා මුළු විශ්වයම අවබෝධ කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ නාම රූප දෙකට වෙනල් පෙන්නන්නේ. මෙතනයි ලෝකය කියන්නේ. එනිසා අපි ලෝකේ දිහා බලන්න යන්න ඕනේ. ඉරහඳ තාරකා තරු දිහා බලන්න යන්න ඕනේ. මේ කයේ සතර මහා ධාතු දකිද්දී අපි ඒව තියල්ලම දකින්න මොකද ඒ වාල සම්මුති නාමයෙන් බදලා අනුල්ල දින වෙනත විතරයි තියෙන්නේ. ඒ රූපය අනිත්‍ය භාවය තමයි දකින්නේ. රූපේටම බැඳලා තියෙනවා මමේ කියලා රඩක් අද්දෙනවා තියෙන රූපේට මේ මමේ කියලා ගත්තා වූ ඇහෙන් ගන්නා නැත්නම් බැඳෙන්න රූපෝල් වෙනවා ඒ රූපේම මෙතන පස්සේ තියෙනවා නව કોઈ රූපයක් පතර මහා ධාතුමේ රූපේ අනිතිභාවය බුදුරජාණන් වහන්සේ කියන දකින්න කියලා ඒක තමයි ආයතන ආයතන ඇගේ දැත්ත කරනාට ජීව ශරීරය ආරං මේ අනිතිභාවය දකින්න කියනවා සතර මහා ධාතු ඇගේ මේ කොටස් තරම් අනිත්‍ය දකින්න කියනවා දෙතිස් රූපය ඇගේ තරම් මේ කොටස් තරම් අනිත්‍ය දකින්න කියනවා ඒ ආකාරයේ බුදුරැන්නාන්සේ කොටසකපත්තන් සුත්‍රයේදී දේශනා කරන ඒ අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ ආකාරයට කාමයෙන් දැන් අපි ඇත්තටම මේ සතර ආපායයෙන් දකින්නකොට එතකොට ධර්මයේ කියවනකොට මේ ඒ සතර ආපාය සම්බන්ධයෙන් හිතේ ඇතිවන ලොකු බයක් එදහා කාලේදී මම දැන් ඇත්තටම මට එක අවස්ථාවකදී මේක තේ කරනකොට නැරෙන්නත් බය වෙනවා අපේතම ඊට පස්සේ දැන් මේ අධර්මයේ දැන් මෙහිම පහවට මෙහැගෙන යන අවස්ථාවක් වෙනවා දැන් එතකොට මේ ආත්මභාවයේදීම මොකක් හරි පද ඒ කියන්නේ අදුමගාන සෝතාපන්න පදයක් හරි ලබා ගොගෙන නරුම ආයි ඔක්ක දීනෝගේ හරි කොහේ ගිහිල්ලා ඔය භවයෙන් කැරින් කැරින් ඉඳලා ඊට පස්සේ හදිස්සියවත් මේ සද්ධර්මය අපිට නොලැබුණා යම් ආත්මවාදයකින් දැන් මේ අවස්ථාවේ අපිට මේ ලංකාවේ ඉඳිච්ච මේ මනුස්සය විදියට අපිට මෙතනදී ලබන්න දැන්ටත් අවස්ථාව දීනවා ඉතින් ඔය කාරණාව නිසා තමයි ඇත්තටම බය වෙන්නේ ඒ කියන්නේ එතකොට මට හිතෙනවා මේ ආත්මවාදයෙන් මේ සෝතාපන්න භාවයවත් අදුගානේ ඒ සද්ධාව තව ශක්තිමත් කරගන්න. ඒතකොට මේ සද්ධාව ශක්තිමත් කරගන්න ඉතින් ඕක කාරණාවත් එක්කම තමයි හඳුන්නේ අතහැරීම කරනවා ඊට පස්සේ හිතන්න ඕන නැහැ. එහෙම. ඒතකොට අතහැරීම කොහොමද මම මේ අතහැරීම කරන්න ඕන? භාවනා කරන්න ගියාට පස්සේ එක වෙලාවක මාත්‍රි භාවනා කරන්න තිබුණා ඒ එකම එකපාරට වෙනවා ආනාපාන සුති මේ ඔක්කොම කවලන් දෙලා මට නිකන් අර ලොකු ප්‍රශ්න කොටකට ඒ දවස්වල තිබ්බා. ඊට පස්සේ මේ එක එක සිතුවිලි හිතට ඇතුලෙන් ඒ සිතුවිලි අමාරු සිතුවිලි හිතෙන් අතහැර පස්සට කරගන්න. ඕනම මම කරේ. තමන්ටම අයිති නැහැ. අයිති නැති කෙනෙකුට තමන් නමතු වෙන්නේ. එතනදී ලොකු සංකීර්ණයක් එකට දැනෙන්න පටන් ගන්නවා. ඒකත් මම මොම කියන්නේ සාමාන්‍ය තත්ත්වෙට පත් වෙනවා. ඒක. එතකොට හාමුදුරනේ මට දැන් ඕන අපිට ඕන ඇත්තනම මෙතනින් තව ඉස්සරහට යන්න. තව අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්. රූපේ තමයි බැඳිලා තියෙන්නේ. රූපේ අනිත්‍යභාවයෙන් දකින්න වෙන දකින්න දෙයක් නැහැ. ඒක නේද? රූපේ අනිත්‍යභාවයෙන් දකින්න රූපේ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි ඔය පංච පාදයන් සම්බන්ධකක් තියෙන්නේ. ඒ වෙනස. ඔය කුසල් ලකුසල් ඔය සාමුවා ගැනීම ඔය සියල්ලම කරත් වෙන්නේ පංච මෙතන නිත්‍යභාවයෙන් ගැනීම.
එදා රූපේ අනිත්‍ය භාවය මේ ඇටේ අනිත්‍ය භාවය නාසයේ දිවේ කනේ ශරීරයේ අනිත්‍ය භාවය දකින්න. තේරුණාද? මේ දකින් දකින් දැකීම තුළම තමයි මේ ඔබට භාවනා ප්‍රතිඵල තියෙන්නේ. තේරුණාද නැති දකේ? මම යවුවා ඕක ඉස්සර කරගන්න. මේ අනිත්‍ය සංඥාව තුනම තමයි තියෙන්නේ. තේරුණාද? දකින් දකින් හැමදේම කල්පනා කරගන්න. තේරුණාද? තිරසංකත දෙයක් බල්ලේ කරගෙ දෙයක් අපි බල්ලා ආරකාතු තමා දකින්. තමා දකින්. අපි තෝරන තෝරන දැන් මොකද අප්‍රමාණ ඉඳලා තියෙන්නේ. අනිත් එක හඳුනන්නේ දැන් ඔය කියන මාර්ගපත ලබන්න කාලය තිස්සේ බොහොමනම් පුළුවන් නෝ. අපි දැන් ඇත්තටම දන්නේ නැහැ. මාර්ගඵල කියන දේවල් ගැන හිතන්නත් එපා. ඒක කෙලේ. කොයි වෙලාවකවත් මාර්ගඵල ගැන හිතන්න එපා. මම කියන්නේ සතරපායම් දෙන්නේ කියලා හිතාගන්න කියනවා. මාර්ගඵල කියන්නේ ධර්මම කෙලේ. තේරුණාද? ඒකට වැටුනොත් එහෙම ආයෙත් ගොඩේන්න බෑ කවුරුහක්. පිස්සු වෙදිලා නෑ. එන්න එතන මාර්ගඵලය ගැන හිතන්නවත් බෑ මම සතර පායෙ මිදෙනවා කියලා හිතන. නම සතර පායෙ බයිට කියලා මම මෙතනින් මිදෙනවා කියන දැන් හිතන්න. ඒක විතර මාර්ගඵලය නෑ කිවෙත් නෑ. එතන කොයි වෙලාවකවත් මාර්ගඵල ගැන කතා කරන්න යන්න බෑ ඒක කියලා. එන්න සතර පායෙ මිදෙනවා කියලා සතර පායෙ මිදෙන්න හේතු වෙන්නා වූ ධර්ම කාරණා වඩා. දෙවන කිරේ සද්දා දීල පංච පාදානස්කන්ධය අනිත්‍ය බව. අනිත්‍ය දැන ඒක රූපේ අනිත්‍ය බවින් දකින්න. එන්න එතන රූපය ඇතුළෙන්ම තමයි හිතත් සකස් වෙන්නේ. ඉතේ අනිත්‍ය භාවය දැක්කා කියන්නේ ඒ රූපය අනිත්‍ය භාවය දකින්න කියන කාරණා. එනිසා මේ ඔබ කැමති කරන හැම දෙයක්ම තමාගේ රූපයේ අනිත්‍ය වටනවා ඔබ කැමති කැමති හැම රූපයක් අනිත්‍ය සංඥා දකින්න. දෙකලේ මේ අනිත්‍ය භාවය වඩා ගන්න. එතනම තමයි මේ ඔබ රූපය තමයි බැඳලා තියෙන්නේ. ඒ අනිත්‍ය භාවය දකින්න දකින්න අපි ඒක ඈත් වෙනවා. ඒ අවබෝධය තමයි ලැබෙනවා. නේද? ඉතින් අපි වඩා තව තවත් ඒවා අතුරු මෙතුලාගෙන යනවා මුතේ ඒක තේරුම නැහැ. තේරුණා. ඉතින් ඒකයි වැඩිම තුල තමන්ට ඒක ප්‍රමාණිකව අතහැරෙන්න ඕන. ප්‍රමාණිකව අතහැරෙද්දී තමයි දුක අඩු වෙන්නේ. මොකද දුක තකස් කරලා දෙන්න කුෂ්ණාව නිසා. තේරෙනවා. ඉතින් ඒක ඒ වාක්‍යයේ අනිත්‍ය සංඥාවල් ළඟමයි ඒක ඇකරේ කියන කැමැත්තෙ නිදෙන්න. අපි වල බැඳෙන්නේ ඒවා නිත්‍යභාවය අපි දකින නිසා. එතන සැපයක් කොට දකින නිසා ආත්මයක් කොට දකින නිසා. එනිසා අපි ඒක කියන්නේ නිත්‍යභාවයෙන් ගන්න. හමෙන් අපලෙන් අපි සාමාන්‍ය පංචශීලයේ රැකෙන හැටිම හමුනේ මොකට මට ටෙක්නිකල් ඇදෙච්ච දැන් හමුනේ අපි රැකියාව ගැන අස්සන්නේ සාමාන්‍යයෙන් මේ බොරු කියන්නේ ඒ කියන්නේ රැකියාවේ ස්වභාවයද කියන්නේ එනවා ඒකත් නම් මම මනසින් කලගෙන අස්සා ගොඩක් තියෙනවා මොකද මේ රැකියාවින් අපිට මේ උදාහරණේ කියන්නේ ඉතින් අන්න ඒ වෙලාවට අපි මේ දැන් හමුනේ ගොඩක් පන්තින මේක අනිත්‍යභාවය දකින්න ඕනේ කියලා අපි අත්මයෙන් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ ඉරය මනසින් මම මේකින්ද මට මේ අපතයක් සිද්ධ වෙනවා නේද කියන මම දකිනවා. ඒ රැකියාව සම්බන්ධයෙන් සමාජීය දේ කරන්න. ඒ වගේ ඉරාලේ අපිට මහාගේ සත්‍යද මම කියාවු නිසා බොරුකම කරුම නැහැ. ඒක ඒ වගේ එක හම්බුනේක දකින්න මම එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ කියෙම් කිව්වහම ඒක උදේ ඒක තමයි ලෝකේ කියන්නේ ධර්මය කියන්නේ ඒක. තේරුණා? ඒ ඒක දැකලා යමු මේකෙ නිදිරා. තේරුණා? බොරුවක් නොකිය රත්තාවක් කරන බැරි නම් උදේ කරන්නේ නේද බැරි නම් ඉතින් බොරු මේ මොකද මේ ලෝකේ කියන කාරණේ තුල කලකිරීම සකස් කරගන්න. එහෙමද? ඒකදම දැන්නම මොනවද? ඒක ඒ කලකිරීම තුල ඉස්සරහට යනවා. අතන බොරුව කියුණද නම් බොරුව අපතේ. ඒ රත්තාවක් තා කියලා බොරුව කියලා එන්නගත් නැහැ තරම. තේරෙනා? ඒ සමාරු ලැබෙන උපක්‍රමශීලීව තව කෙනෙක්ගේ ආපතු නිසා බොරුවක් කියන අවස්ථාවක් තියෙනවා. ඒව සාමාන්‍යයෙන් යටපත් වෙලා යන අවශ්‍යතාවම වෙලා. නමුත් ඉතින් රත්තාවක් තා කියලා ඒක අදාළ වෙන්නේ ඒකට අපතේ තියෙනවා. නමුත් ඔබ එකින් මේ පිටන්නෝ යන්නේ බොරුවක් නොකිය රක්තාවක් කරගන්න බැරි නම් අපි තවත් මේ ලෝකෙට බැඳිලා තේරුමක් නැහැ කියන අනිත්‍ය සංඥාව වැඩෙනකොට අර අපතලේ යටපත් වෙන්න පුළුවන් මොකද ඒව යටපත් කරලා දාන්න එන අනිත්‍ය සංඥාව බලවත්. නමුත් ඔබට ඒ අනිත්‍ය සංඥාව වැඩෙනවා. වෙනකින් වෙන ගැලවුමක් නැහැද? වෙනකින් මනුස්ස ලෝකෙ ඉදිරිය ජීවත් වෙන්නේ ඒවෙන් ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක අපි තේරුම් ගන්න. ඒවායින් දැකලාම මේ සමාජය කෙරේ ලෝකය කෙරේ කලකිරීමක් සකස් කරගන්න.
මම මගේ අයියා කෙනෙක් තමයි මේ විදිහට කිව්වේ. අතර මෙයි මායි අපි ධර්මය සුවාන ගොඩක් අය ගියාකොට එයාලා දැකපු විදිහට තමයි අයියා කිව්වේ. මේ ලෝකේ අපි සොයන්නේ ලෝකේ තියෙන අරමුණ, ඒ උදෙසා තමයි අපි වෙහෙසෙන්නේ. හැබැයි ඒක අපි ඒ අරමුණක් කියලා දැනගෙන ඒ සිතින් අපි දැක්කට පස්සේ ඒ ලෝක අරමුණ නෙමෙයි බලන්නේ අපේ සිත උද්දීපනය වෙන ආකාරය කියලා. ඒ උද්දීපනය වෙන ආකාරය දැක්කහම මේ ලෝකේ තියෙන අනිත් සියලු ස්වභාවල් ගත යුතු කාරණා නෙමෙයි අත්හැරලා දාන්න පුළුවන් කියලා. ඒ අත්හැරිලා දැමීම තුලම තමයි අත්තරීම දැනගත්ත එකම තමයි ශ්‍රද්ධාව වැඩෙන්න, සීලය වැඩෙන්න, ප්‍රඥාවත් හේතු වෙන්නේ. ඒ අත්තර දැමීම දැකීම තමයි ඒ තුනම කාරණා කියලා කිව්වා. ඒ අය ඇත්තටම ඒක ප්‍රායෝගිකව යා පුහුණු කරලා තමයි මට කියන්නේ. මා ඇත්තටම ඒක දකිනවා. ඒ කාරණේ ඔබ වහන්සේ නෑ තවදී අපිට ධර්මයේ ප්‍රතිඵලය ලැබෙන්නේ, ධර්මයේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒක මේ සක්කායිත්‍ය සකස්සේ. මමත් මේ දැඩි භාවයේ සකස්සේ නේ. එහෙනම් ඒක සමනාලේ කොතනද වැරද්ද? වැරද්ද තියෙන අර මුලට යන්න. තෙරුවන් කෙරේ සත්‍යාව. ඉතින්ලාම අපි හිතන්න ඕනේ ලෝකේ හොයන්න දෙයක් අපිට නැහැ. එහෙනම් අපි මේ ලෝකේ යමක් හොයනවා නම් පුතේ කවදාකවත් අපිට ඒක හොයලා ඉවර කරන්න බැහැ. මොකද ලෝකේ යමක් හොයන්න හොයනවා නම් පුතේ ලෝකේ නිත්‍ය වූ යමක් තියෙනවා. එහෙනම් ඒක අරමුණක් වේවා, පිටක් වේවා, බාහිර දෙයක් වේවා ප්‍රශ්නයක් නෙමෙයි. නිත්‍ය වූ දෙයක් තියෙනවා. අරමුණක් කියන දේ, පිටක් කියන දේ, බාහිර දින දකින දේ සියල්ලම අනිත්‍ය නම් පුතේ අනිත්‍ය වූ දෙයක් ඔයල වැඩක් තියෙනවද? නැහැ. ඒක මුලින්ම දැනගන්න. ධර්මයේ කෙරේ සත්‍යාවට එන්න ඕනේ ඒක දැනගන්න. ඒකයි මුල අතන කියන්නේ. ධර්මයෙන් අපිට කියන්නේ මේ අනිත්‍ය බව. එහෙනම් එතනයි තෙරුවන් කෙරේ සත්‍යාව. අපි මේ ලෝකේ කවදාකවත් මුකුත් හොයන්න නම් යන්න එපා. හොයන්න නම් දෙයක් නැහැ. හොයන්න කියලා සකස් වෙන්න ආවෝ හිතත් ඒ මොහොතේම අනිත්‍ය. සකස් වෙන්න ආවෝ හිතත් අනිත්‍ය වෙනවා නම් පුතේ හොයන්න කියලා දෙයක් දුරෝ කිසිම දෙයක් නැහැ. මොකද ඒ සියල්ලම අනිත්‍ය දේවල්මයි, මොහොතින් අනිත්‍ය වෙන දේවල්. එනිසා හැම වෙලාවෙම බුදුරයන් වහන්සේ කියපු දේ මුලට ගන්න. මොකද එතනින් සත්‍යාව සකස් වෙනවා. බාහිර ගුරුවරු ගායි මාත්‍රු මේකවල ඒ තුලේ මොකක් හරි මේ ආස්වාදයක් ලැබෙමින් ඒක තියෙනවා. නමුත් ඒ අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ ගන්න. එතනයි බුදුරජාණන් වහන්සේ සද්ධාර්ථ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මුලින්ම කල්යාණ මිත්‍රාස්සේ සද්ධාර්ථවනේ තෙරුවන් කෙරෙහි සද්ධා. ඊළඟට සීලය. සීලයෙන් පසු තමයි සමාධි. සමාධි කියන්නේ භාවනා කියලා මේ පස්සේ සකස් වෙන. මේක මාර්ගයක්. මේ මාර්ගය පෙන්වත් අපිට සක්කාය දිට්ඨිය මත සකස් වෙනවා. තේරුණාද? සක්කාය දිට්ඨිය කියන්නේ භාවනා කරන්න කරන්න මමත් වෙයි. භාවනා කරන්න කරන්න පුතේ මමත්වේ අඩු වෙනවා. තේරෙනවද? භාවනා කරන්න කරන්න අපි සක්කාය විද්‍යේ ෂේ වෙනවා කියන්නේ ෂේ වෙන තමාතුම නිහතමානී බව වෙන්නේ. තේරෙනවද? ෂේ වෙලා රහතන් වහන්සේ කියන්නේ මමත්වේ සම්පූර්ණම ෂේ වෙච්ච තැන යාගේ ජීවිතේ පිළිබඳ කියන නිහතමානී බවින් විතරයි. මොකද එයා අයතුරු සත්‍යේ කුද්දලේ දකින්නේ නැහැ. සත්‍යේ කුද්දලේ මෙතන දකින්නේ නැහැ. හේතුඵල වාද ධර්මයක් දකින්නේ හේතු නිසා සකස්ම දෙයක්. හේතුන් නිරුද්ධ වීමෙන් අයින් වෙන දෙයක්. එනිසා මෙතන මම කියලා ගන්න දෙයක් නෑ. එහෙනම් මෙයා ආඩම්බර වෙලා වැඩ නෑ. එහෙනම් භාවනාවේ අවසාන අරමුණ මෙතෙන්ට අපි වරන් යනවා. භාවනා කරන කෙනා හැම වෙලාවෙම තමන් තුළින් ස්වයං පරීක්ෂණය කරන්න ඕනේ. මගේ තුල මාන්නේ කියන කාරණු වැඩෙනවා. වැඩෙනවා නම් වැඩෙන සත්‍යයි. එහෙනම් අද වහාම මෙතෙන් අපි ඉවත් වෙන්න. මොකද අපිට වැඩෙන්න වැඩෙන්න. තේරෙනවද? ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ තෙරුවන් කෙරෙහි සත්‍යම සකස් කරගන්න. තේරෙනවද? බුදුරයන් වහන්සේම කියන පොතේ දරුවන් කෙරේ සත්‍යාවයි සීලයෙන් පරිපූර්ණ ඔබ බය වෙන්න එපා කියලා. තේරෙනවද? එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. බුදුරයන් වහන්සේ කියන්නේ මේ විශ්වාසය තුළ ඉන්න. ඒ විශ්වාසය මැරෙන මොහොතේ පුතේ අතුල තකත් වෙනවා. වියත් තකත් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ දරුවන් කෙරේ සත්‍යා බුදුරයන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණේ හැමදාම තේරෙනවා. ධර්මයේ කියන්නේ මොකද්ද කියන කාරණේ හිතන්න. ධර්මය මොනතරම් අර්ථවත් බුදුරයන් වහන්සේ දේශනා කළේ කියලා.
ඒක බලන්නේ ඉතින් ඒ ආකාරයෙන් සංගයාගේ ගුණයන් මොනවද කියලා බලන්න අතීතයේ වැඩ සිටියාව ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගල්ලාන මහරහතන් වහන්සේගේ අප්‍රමාණ ගුණයන් මොනවද කියන කාරණේ දැන් ඉතින් ලකින්න ඒක දැක්කම පස්සුපුතේ ඒ පෙරවන්ත වැදුනට පස්සේ පෙරවන්ත සද්ධාපසත් උනාට පස්සේ ඔබට ආයිමත් අමුතුවෙන් කාර්යයක් කියලා දෙන්න ඕනේ නැත්තේ ඔබ මාර්ගයට ගත්තා මොකද ඔබ ඒ සද්ධාවට ආව තේරෙන ඉතින් මාර්ගයට ගත්තා ඔබ තුල බියක් තකත් වෙන්නේ නැහැ තේරෙන එතන හැම වෙලාවෙම ධර්මයේ පුතේ තරලම් කෙනින් ගන්න. තේන්න. ධර්මයේ කොතනකවත් බුදුරජාණන් වහන්සේ ගැඹුරු තැන්වලින් අපිට පෙන්නලා නැහැ. හැම වෙලාවෙම තරලම භාෂාවෙන් තරලම් කෙනින් අල්ල ගන්න. මොකද ගැඹුරු කරගන්න අපි මේ ජීවිතේ ගැඹුරුභාවය නැති කරගන්න මේ ධර්මයේ යන්නේ නේද? තවත් සංකීර්ණ කරගන්න මේ. තේන්න. එතන හැම වෙලාවෙම තරලම කෙනින් ධර්මයේ ගන්න. ඒ තරලම තරගන පුතේ තේනවත් කල්යාණ මිත්‍ර ඇතුළත හොයාගෙන යන්න. ඒ තුලින් සද්ධර්ම ශ්‍රවණය කරන්න. සද්ධර්මයෙන් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ උදාරාන්තයේ දේශනා කරන නුවණින් මෙනෙහි කරන්නේ කියලා. නුවණින් මෙනෙහි කරන්නාටයි ප්‍රඥාව උතන බුද්ධ ප්‍රඥාව සකස් වෙන්නේ කියලා. තේරුණා. එතන සද්ධර්ම ශ්‍රවණයත් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ඒ අසන්නා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමත් උතුමේ උදාරාන්තයේ කියන ප්‍රඥාව සකස් වෙන්නේ කියලා. තේරුණා. එතන අපේ මම නම් හැමෝටම කියන දෙවන් කෙරේ සද්ධාමයි ඒක කියලා. මොකද අප්‍රමාණ වූ අධ්‍යක්ින් තියෙනවා අප්‍රමාණ භාවනා කරනවා නම් දෙවන් කෙරේ සද්ධාව සකස් වෙලා නැහැ තේරෙනවා මුද ඉහළ පිළේ භාවනා කරනවා ඉන්නවා ඒවල එක්ක බඩේට බඩට සුඛයක් දාගෙන ඉන්නේ නැත්නම් බෙල්ලහරට මාළයක් දාන්න මේ සුදු මූලක් දාගෙන ඉන්නේ මොකද සතුරු කරදරය යනවා මේවයි කියන මේ ගුරුව ඒ කියන්නේ අන්නේ තීලොක් දෙයක් මත බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සත්‍යවස්ත ගන්න නැහැ ඒකනේ ආරවට කිව්ලද නවදිනේ කරන්නේ නැහැ ඉතින් ඒත් බුදුරජාණන් වහන්සේ කෙරේ සත්‍යවස්ත ගන්න නැහැ එහෙනම් මුල් වෙන්නේ මොකද සත්‍යව සද්ධාව සකස් වෙන කෙනා තුළ ප්‍රියක් සකස් වෙන්නේ නැහැ. එයා තරල භාවයේ සියල්ල ගන්න අනිත්‍යයෙන් ඉන කාරය. පිට ගොඩාක් දේවල් කියන්න පුළුවන් උතේ කියන දේවල් ඔක්කොම හිතා. තේරෙනවද? ඒක අනිත්‍යයි. බාහිර රූපයක් වශයෙන් සකස් වෙන්න ඕන හිතා. ඒක හිත ගොඩාක් දේවල් කියද්දී ඒක අනිත්‍යය දකින්න මේක ඔබටත් අයිති නැහැ. තේරෙනවද? ඉතින් ඒක එතන ඒ ප්‍රශ්නියෝ. සංකීර්ණ කරගන්න එපා. සංකීර්ණ භාවයක් පත් කරලා දෙන්න හිත. බුදුරජාණන් වහන්සේ කියන හිත කියන්නේ මායාවක් කියලා. රූපේ කියන්නේ මායාවක් කියලා. එතන හිතක් තවත් වෙනකොට ඔබ දකින්න ඕනේ මේ මායයක් කියලා. මොකද ඔබ විතරක පොඩකට අරන් යන්න පුළුවන්. තේරෙනවද? ඒක විතරක පොඩකට අනේකනේ මේ වැඩි සකස් වුණා උදිතාන්ති වශයෙන් දකින්න. රූපයක් දකින්නකොට ඔබ දකින්න ඕනේ මායයක් කියලා. බුදුරජාණන් දෙකින රූපේ මායයක් කියලා. ඒක කෙනෙක් දකින්නවා දකින්න උරන් දැන් තේරියක් එනවා. එහෙනම් ඔබ මායය කියලා දැක්කම හරි කෙනෙක්ගේ හිතල ඔබ මගහැර යන්න. මොකද එනවා මේ රූප මායයක් කියලා. දන්න අකුසලයක් කරන් ඉන්නේ කියලා. තේරෙනවද? ඒ විදිහටම තමයි උපක්‍රම සිදී වෙන්නේ. තේරෙනවද? එනිසා මේ පෙරවන් කෙරේ ශ්‍රද්ධාව කියන කාරණය මුලින්ම මුලින්ම ගන්න. බුදුරණාන්තයේ කෙරේ ඒ ශ්‍රද්ධාවම තකස් කරගන්න. ඒ ශ්‍රද්ධාව ඒ තුළින්ම සීලයක් පරිපූර්ණ කරගන්න දරුවෝ ඊට පස්සේ ගොඩාක් බයක් වෙන්න අවශ්‍යතාවය නැහැ. ඒ තුළින්ම තමයි මාර්ගය තකස්. තේරෙනවද? පළවෙනි දෙන භාවනාවක් නම් දෙන්න යන්න එපා. තේරෙනවද? පළවෙනි දෙන භාවනාවක් නම් දෙන්න සක්කාය විද්‍යාවයි. අවසානයේ මමත් මේ දෙවිභාවය වෙලා තියෙන්නේ. තේරුම් ගන්නේ තේරෙන්නේ සීලේ කියන කාරණේ සීලේ පංච සීලේ සමාදන් වුණා සත සීල සම දස සීල සමාදන් වුණා සීලේදී ආරක්ෂාව කියන්නේ කාය කර්ම වචී කර්ම කියන කාරණා දෙක විතරයි. කයෙන් සිදුවෙනා වූ වැඩි හතරක් වචනයෙන් සිදුවෙනා වූ වැඩි හතරක් ආවරණය වෙනවා. නම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. එහෙනම් ඔබ මොන සීලයක් සමාදන් වුණා පුතේ මනෝ කර්ම ආරක්ෂා වෙන්නේ නැහැ. තේරුණාද? මොන සීලයක් සමාදන් වුණත් මනෝ කර්ම ආරක්ෂා වෙන්නේ නැහැ කියන්නේ බලවත්ම අකුසලයේ මේකෙන් වැහිදි නැහැ නේ දැන් සීල් ගන්නවා සීල් අරගෙන ගිහින් අපිට කේන්තියක් සකස් වෙනවා කේන්තියක් සකස් වෙනකොට අපි බලනවා අපි පිටපත කැඩුනද කියලා කැඩිලාද නැහැ එයා සතුටු වෙනවා නමුත් එයා බරපතලම අකුසලෙ කරගෙන මනෝ කර්ම ලෝභ දේශ මොහ එතන සීලේදී අපි බලන්න ඕනේ පිටපත වලින් වාචී කර්මයි කාය කර්මයි විතරයි ආවත් මේ වෙන්නේ මනෝ කර්ම ආවරණය වෙන්නේ නැහැ ඒක හොඳට බලන්න ඕනේ ඒක ඒ වෙන අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි. නමුත් ඔබ මනෝ කර්ම කියන කාරණය පිළිබඳ අවධානය යොමු කරනවා නම් මනෝ කර්ම විකින්ම සීලය ආරක්ෂා කරන දෙන ලෝභ දේශ මොහ. නමුත් ඔබ ද්‍රවිනා සීලය විකින්ම මනෝ කර්ම පැත් කරලා දෙන්නත් පුළුවන්. සීලෙන් තමයි සකස් කර ගන්නා වූ මාන්නේ හිතා. තේරෙන මේකෙන් මේක සකස් වෙනවා. දැන් සීලේ වටිනාම දේ තමයි සීලය දස කුසල් කියන දැන් ඔබ අරන් යන්නේ. දස කුසල් කියන දැනට වරන්ගේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තුනම පැකිලි. තේරෙනවද? ඒ සීලයට පිටව වරන් යන.
තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගත්තට පස්සේ එතනින් ඇති වෙනවද සීලය නැත්නම් අපි සීල සමාදන් වෙන්නේ නෑ මොකද තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව උනේ බුදුරජාණන්ගේ මාර්ගයට ආවා එයා කෙලින්ම සීලයට යනවා ශ්‍රද්ධාව කියන්නේ ඒක එතනින් සීලය ඕ සීලයට අනිවාර්යෙන්ම යනවා ශ්‍රද්ධාවට යනවා මේ ශ්‍රද්ධාවට ආපු නැති කෙනා සිල්පද කතා කරන්නේ එයාට විශ්වාසයක් නෑ බුදුරජාණන්සේ කියපු දේ එයා විශ්වාසයෙන් එනවනේ බුදුරජාණන්සේ ශ්‍රද්ධාව කියන කාරණේ ඥානයන් ගුණයන් දැකලා ඇති කියලා දන්නේ කවුද බුදුරජාණන්සේ කියන කාරණේ ඒකෙන් එතනදී එයා අනිවාර්යෙන් මේකට බුදුරයන් වහන්සේගේ මාර්ගය තුලයි මාර්ගය තමයි සීලය සමාධි ප්‍රඥා මාර්ගය එයා වැටෙනවා තම කවුරුත් අල්ලගෙන නෝන්නේ අපි තාම වැටිලා නැත්නම් මුදේ වැටෙන්න තාම අතට සකස් වෙලා නැහැ තේරුණා අරවාතුල්ම ගෞරවයෙන් මේ සත්‍යව දකින්න බුදුරයන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණා බුදුරයන් වහන්සේ මේ මොහොතේ ඔබලා මේ තැනටිල්ලක් ලබනවා නම් කවුරු නිසාද ඒ තැනටිල්ල ලබන්නේ බුදුරයන් වහන්සේ ඉතමයි නේද එනා බුදුරජාණන් වහන්සේ ඔබලාට ඔය දැනසින්න ලබා දෙන සංකාරය පුරාම කොච්චරනම් දුක්ඛංගරාවක් තියෙනවද නේ අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙ තුතේ උන්වහන්සේ එක බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගන්නේ තිබ්බා නමුත් උන්වහන්සේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ උන්වහන්සේ එතනදී පරාර්ථකාමී වෙන්නේ නැහැ ආත්මార్థකාමී ආත්මార్థකාමී වෙන්නේ නැහැ පරාර්ථකාමී මං තනියම මේ ධර්මය අවබෝධ කරගන්නේ මං 30ක් කෝටියක් කෝටියක් දෙනාට මේ ධර්මය කියලා දීලා ධර්මය අවබෝධ කරගන්නේ එදා උන්වහන්සේ ආත්මార్థකාමී වුණා නම් අද ගෞතම සාසනයක් තියෙනවද නැහැ එහෙනම් ඔබට මේ ලබන ත්‍රිවිධ ලබන්න බැහැ එහෙනම් ඔබ විශ්වාස කරනෝනේ එදා ඒ බෝධිසත්වයෝ ඒ පරාර්ථ ආත්මార్థකාමී තීරණය ගන්නතු පරාර්ථකාමී මේ ඔබ උදිතාමයි කියලා ඔබ උදිතාමයි එහෙනම් අපි වෙන වෙනම හිතන්නෝනේ අපි උදිතාමයි බුදුරජාණන් බෝධිසත්වයෝ එදා ඒ දෙක දෙකේ එහෙනම් ඒක එතන ඉඳගෙන කරලා මුතේ බුදුරජාණන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ගත පාරමිතා පුරාගෙන මොනසා දුක්ඛංගරාවක් වින්දා ඈ අපි මේ දෙනා වගේ ගිලම්පද ආහාරක පූජා කරේ ගලව ගලව පූජා කළා කැමැත්ත මේ ශරීරයේ දේ ධාතුව මාක්තාගරේට පරාද වෙන්න පූජා කරා මේ මහ පොළවේ පස්වල පරාද වෙන්න ශරීර මාංශ පූජා කරා බිරිඳක් දරුණේ කුමාරේ කුමාරිය දේපලක් වස්තුවක් රාජ්‍යයක් රටක් තිබුණා සියල්ල දන් දුන්නු කැමැත්ත කවුරුද ඔබ උදෙසාමයි ඔබට මේ මොහොතේ මේ ලබන්නා වූ තැනතිල්ල ලබා දෙන උදෙසාමයි එතකොට උන්වහන්සේගේ සතුට කියලා සැපේ කියලා උන්වහන්සේට යම් දෙයක් ලැබුණා නම් දරුවෝ ඒ සියල්ල උන්වහන්සේ අනුන්ට දුන්නේ ඔබට මේ මොහොතේ ලබන මේ තැනතිල්ල ලබා දෙන්නමයි එතකොට එහෙම දසපාවනීයන් පුරල අවසානයේ සිදුවත් කුමාරයා හැදී ඉපදිලා මොනසා අතිමත් දෙයක්ද ලැබුවා රාම්‍ය පුරාණ සුභමාලිකා ලැබුවා අර යතෝදරා වගේ රූපත් දිනක් ලැබුවා රාහුල වගේ දරුවෙක් ලැබුවා සක්විති රජකම ලැබුවා මේ සියල්ලම දරුවෝ එක මොහොතින් ඉවත් කළ දැන් අපිට පුළුවන් ගෙදර අතහැරලා ඉන්න දරුවෙක් අතහැරලා ඉන්න ඈ රැකියාව අතහැරලා දවසක් දෙකක් ඉන්න පුළුවන් බලන්න වරණා දෙයක් අතහැරියේ කවුරුද තාම ඔබගේ තාමයි ඔබට මේ මොහොතේ ලබන්නා වූ තනතිල්ල ලබා දෙන්නේ තාමයි මේ උනාට එදායේ අතහැරීම සිද්ධ කරේ නැත්නම් අපිට මේ සාසනය නැහැද එදා ඒ අතහැරලා අර අය අවුරුද්ද දුෂ්කරක්‍රියා කරන්න ගිහින් උන්වහන්සේ මොනසා දුකද දෙන්නේ උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පසු කාලීන සූත්‍රයකින් කියන ආනන්ද මම මේ හය අවුරුද්දක් පුරා වින්දා වූ දුක මේ ලෝකයේ කිසිම ප්‍රඥේකුට මනුෂ්‍යයෙකුට දෙවියෙකුට විඳින්න බැහැ කියන එහෙනම් මොකද මට ගුරුවරයෙක් හිටියේ නැහැ සාස්තුන් වහන්සේ නමක් හිටියේ නැහැ මට අහගන්න කෙනෙක් හිටියේ නැහැ එනිසා මම හිතුවේ දුක තුනී දුක අවබෝධ කරගන්න එතන මං ශරීරෙ දුක් දුන්නා මං සමහර දාට ආනන්ද කෑවේක කඩල ඇටයයි මං සමහර දාට කෑවේක මුං ඇටයයි මං සමහර දාට කෑවේක බත් ඇටයයි ඊට වඩා මං කෑවේ නැහැ මොකද ශරීරෙ දුක දීලා දුක අවබෝධ කරගන්න පුළුවන් කියලා මං හිතුවේ මං සමහර දාට මට කන්න නැතුව මං කලන්ත දාලා වැඩිද්දි මට නැකිදින්න පණ නැහැ මං බඩ ගාගෙන හරක් ගාල් වලට ගිහිල්ලා හරකේ තනකොඩි වලට කට තියලා කිරිබිව්වා කියලා ඒ වෙලාවේ හරක් මට පයින් ගෑවෝ මං කලන්ත දාලා ඒ හරක් ගාල් දුමාණ්ඩේට වැඩිලා හිටියා කියලා එහෙම වැටිලා ඉඳලා නැගිට ගන්න මට පණ නෑ මං බඩ ගාගෙන ගිහිල්ලා අර හරක් පැටව ගාපු පහ පාට අසූචි කියලා කියන ආනන්ද මට ඒ තබුල දුකක් දැනෙන්නේ නැහැ කියලා. බලන්නකෝ අර අසූචි කන්ති හරක් පැටියේ උදේ අකුල දුකක් දැනුන්නේ නැත්තේ කවුරු නිසා? ඔබ නිසාමයි.
ඔබට මේ ධර්මය අත්වීම තලස්වීම ඉස්ලාමයි තේරෙන. එතකොට බලන්න ඒසා දුක්ඛන්දරාවක් විඳලා අවසාන දුන්නාන්තේ දකින්නවා අත්ථ කියලා මතානුයෝගයෙන් මේක කරන්න බෑ කියලා මධ්‍යම ප්‍රතිපදාවට යන. ඒ ගිහිල්ලර ජයත්‍රි මහ බෝමැටි පුතේ වාඩි වෙලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරගන්න මොකද? මගේ හේමත් සම් නැතන අර විහෙරේවා මාව මරණයටපත් වේවා. නමුත් සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව මම නැගිටින්නේ ජීවිතේ අතහරින්න. ජීවිතේ මරණයට දා. කවුරු දෙතා? ඔබෝ දෙතා. ඔබට මේ මොහොතේ මේ ධර්මයේ ඇසීම දෙතා. උන්වහන්සේ ජීවිතේ මරණයට දැම්මා. නමුත් මරණයට දැම්මත් මරණයට උන්වහන්සේ කියන අවබෝධයත් එක්ක උන්වහන්සේ නැගිට්ටා. තේරුණා? ඒ ඔබ උදෙසාමයි. ඉබ්බත් බලන්න අවුරුදු 45 පුරාවට මොකද කලේ? අතන දුකී දුප්පත් මිනිස්සේ සුවිතා කියලා ධර්මයේ කියලා දුන්නා. සැනසෙල්ලක්මයි ලබල. නේ? පිරිණිවන් මන්ත්‍රකේ තදපිලා මොකද කිව්වේ? ලෝකයේ එක දශමයක් හෝ තැපක් තියනවා කියලා කිව්වද? අර දිව්‍ය ලෝකෙට පයි මේ බ්‍රහ්ම ලෝකෙට පයි යන්න කියලා කිව්වද? ගියක් දොරක් හදාගෙන දරුවෝ හදාගෙන පාර එකක් අරන් ඉන්න කියලා කිව්වද? බුදුයන්ාන්තේ කිව්වේ සංඛාරය අනිත්‍යයි ඒවට බැඳෙන්න එපා. ඒවට බැඳෙන්න එපා කිව්වේ ඔබලා දශමයක් හෝ තැපයක් ලෝකෙ දැක්කොත් ඒ තුලින් කවදා හරි කියලා ඉර වෙන නිසාමයි දුක. නේද? සංඛාරය අනිත්‍යයි බැඳෙන්න එපා කියලා අවසාන වශයෙන් අපිට කියන්නේ. විභාගම බුදුයන්ාන්තේ කියන කවුද කියන්නේ? එහෙනම් ඒසා ධර්මයක් ඒසා කෙනෙක් තමයි මේ අපි කරන්නේ නේද? ඒ වගේ ඒසා දෙයක් අපේ අම්මා තාත්තා ඔබට කරලා තියෙනවද? නංගි මල්ලි කරලා තියෙනවද? ඥාතියෙක් කරලා තියෙනවද? නැහැ. එහෙනම් ඒ ගුණයන් දැකලා පුතේ අපි කරන්නේ නැහැ. හැරෙන්නේ නැහැ, බය නැහැ. එහා බය වෙන්නේ මොකටද බය වෙන්නේ? අරසා ගුණය, කර ධාරා, සංග කල්ප ලක්ෂ්‍ය පුතේ අපිව දැකලා අපිට මේ දේ ලබා දෙන්න එන්නේ. ඉතින් එයා හැරෙන්නේ නැහැ, එයා බය වෙන්නේ නැහැ. එතන මෙයා තුළ සද්ධාවසකට උනා නම් ඊළඟ බුදුරජාණන්සේ කියන ධර්මමාර්ගය ගමන් කරනවා කියලා සමාර්ථකම්. උතන්ට එනවා. උතන්ට ආත් වෙන ආයමත් කවුරු තල්ලු කරන්න ඕනේ නැහැ. එයා කඩාවගෙන යනවා පොතේ. මොකද බුදුරජාණන්සේ සද්ධාවසකට කියනවා. තේරෙනවද? ඉතින් සද්ධාවම සකස් කරලා ගන්න. තේරෙනවද? ඒ සද්ධාව තමයි බුදුරජාණන්සේ කියන ඇති කර ගන්නා වූ සද්ධාව හේතින් එයා හැරෙන්නේ නැහැ. එයා දකිනවා මේ ජීවිතේ බුදුරජාණන්සේ මේ සාභයක් කළා නම් අපි වෙනුවෙන් මේ ධර්මය සම්පූර්ණව තියෙන මේ මොහොතේ අපි ධර්මයේ අවබෝධය උදසාමයි බුදුරජාණන්සේ මේ දේ කරලා තියෙන්නේ. තේරෙනවා? එනිසා අපේ ඒ වාක්‍ය ඔබලාට තියෙනවා. තේරෙන බුදුරජාණන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අර මේ පංච මහා බැලුම් බලලා කාලයේ දීපයේ දේශයේ කුලයේ මම බලලා තමයි සුදුසු කාලේ බුදුරජාණන්සේ පහළ වෙන්නේ. තේරෙනවා? ඒ කාලෙට බුදුරජාණන්සේත් එක්ක දහස් ගණන් ලක්ෂ ගණන් දිව්‍ය දළවල නම් වහිනවා. මොකද උන්වහන්සේගේ පිරිවර වෙන්නේ. නේද? එහෙනම් මේ තාම මේ සාසනේ තියෙන තාම ධර්මයේ සම්දිත්තිකයි. එහෙනම් මුතේ ඔබලා කාලයේ දීපයේ දේශයේ කුලයේ මම බලලා දැස්ති පිටා. ඒක අපි හිතන්නේ. තේන්න මොකද ඔබලා දැස්ති ධර්මයේ තියෙන තැන තාම අතුරුදහන් වෙලා නැහැ. එහෙනම් ඔබලා දැස්ති මුතේ මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ගන්නමයි කියන කාරණේ තමයි දකින්න. ඒක දැක්කම තමයි වීර්යය සකස් වෙන්නේ. ඒ විදිහටම ධර්ම රත්නයේ සංග රත්නයේ කාරණා තියෙනවා. මම දැන් ටිකක් වෙහෙසයි. යාමට බෙදන්න කවන්න උත්සාහ කරනවා. ඉතින් කවන්න උත්සාහ කරනකොට තමයි කෙනෙක් කියනවා මේ අන්නවත් පින නැහැ කියලා. එහෙම කියනවා කියලා තියෙනවා. ඉතින් එතකොට මම කාරණා කරනවා මෙයාට පවස් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එයාට පවස් සිද්ධ වෙන්නේ නැහැ. උදේයි ඔබට කවන්නේ හදන්නේ. තේරුණාද? එයාට පවස් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? නමුත් බුදුරජාණන් වහන්සේ දුන්න මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ මස්මාළු සම්බන්ධව කියලා දීනේ මෙහෙමයි. ඔබ කැමති නම් මස්මාළු කන්න. ඔබ කැමති නම් මස්මාළු නොකන්න. මස්මාළු කෑමවත් නොකෑමවත් තීරයක් නෙමෙයි. තේරුණාද? ඔතනම තීරයවත් මස්මාළු කන කෑම නොකෑම කියන තීරපදයක් නෙමෙයි. ඔබ කැමති නම් කන්න. දැන් මමත් ඊ කාලේ අවුරුදු 5ක් විතර මස්මාළු කෑලේ නැහැ. මට මාළු කෑල්ල දකින්නකොට මාළුව පේනවා. කුකුළුක් කෑල්ල දකින්නකොට කුකුළ පේනවා. ඒ නිසා මම කෑවේ නැහැ. නම් පැවිදුනාට පස්සේ ඒක එහෙම නැතුව ගියා. තේරුණාද? දැන් බුදුරජාණන් වහන්සේ කොතනකවත් උදේ මස්මාළු කන්න එපා කියලා කාටවත් කියලා නැහැ. කන්න කියලා කියලත් නැහැ. කැමැති නම් කන්න, අකමැති නම් නොකා ඉන්න. ඒ දෙක තුල කිසිම පවක්කෝ අකුසලයක්. නමුත් සත්තු මරන්න එපා, සත්තු ඝාතනය කරන්න එපා, සත්තු මාංශ විකුණන්න එපා කියන ශික්ෂාපද තියෙනවා. තේරුණාද? ඒක තියෙනවා. හොඳේ. ඒ නිසා අපි ඒ ආකාරයෙන් ඒක ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ පිළිගඳ කියලා කියන පුතේ මේ මස්මාළු ගඳක මෙමේ තමන් තුළ තියෙන අකුසල් වල බඳ තේනවා. තමන් මස්මාළු කොච්චර
මේ නොකෑ හිටියත් ප්‍රශ්නයක් නෑ. තමන් නොකා කොච්චර හිටියත් තමා දුස්තිල නම් පුතේ තමාලට පිළිගන්නේ තියෙනවා. මොකද පිළිගන්න තියෙන්නේ මස් මාළු වල නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා පුතේ ඔය ප්‍රශ්නේ කවදා හරි දවසක තමන් සෝවාන් ඵලයට පත් වෙන වෙලාවට ඉන්නේ. එතෙක් අපි අද මේ ඉන්නවා. තේරුණා? එතෙක් අපිට ඒක විසඳ ගන්න තාම බැහැ. නේද? ඒ දැන් කවුරුනේ මම මෙතන පාත්‍රය දාන්නේ බලන්න. වල්දනකොට මේක ඇතුලේ මාළු කූරියක් ඉන්නා බෙදලා. ඒතර මහත්ය මස්මාළු පාන කෙනෙක් නෙමෙයි. ඒතර මහත්ය කියන හාමුදුරුවෝ මේ පවක්නේ කරන්නේ ආ මස්මාළු පානවා කියන්නේ. තේරෙනා? ඒතර මං කියන්නේ ඔබට මොකද පුතේ මෙතන මැරිච්ච මාළුවේ නැහැ. තේරෙනාද? මෙතන මැරිච්ච මාළුවේ නැහැ. මේ මාළුවා පුතේ කොහේ හෝ ඉපදිලා ඉන්නේ මේ විතර. එක්කෝ මනුස්සයෙක් වෙලා එක්කෝ දෙවියෙක් වෙලා එක්කෝ මාළුවෙක් වෙලා මෙයා ඉපදිලා. මෙයා මැරෙන වෙලාවම තාඹයාට ඉපදිලා. එහෙනම් දැන් මේ ඉපදුලායින් තත්වයේ කිනු ඉන්නේ අපි රණ්ඩු වෙන්නේ. තේරෙනවද? මෙයා ඉපදිලා. තේරෙනවද? ඒතකොට ඔබ අහන්න පුළුවන් හරි ඉපදිලා නම් ඉතින් දැන් මෙයා මැරුණා මෙයා අම්මෝනේ. මෙයා මැරුවනේ කවුරු හරි. ඒක පුතේ සංස්කා. මට තාමෝහතකින් මැරෙන්න තියෙනවා නම් පුතේ ඔබට බෑ මාව වළක්වන්න. මට අවුරුදු 10ක් ජීවත් වෙන්න තියෙනවා නම් ඒක වළක්වන්නත් කාටවත් බෑ. ඒ මගේ සංස්කා. එහෙනම් මාළුවා දැලට අහුනේ එයාට ජීවත් වෙන්න තිබෙච්චරයි. මේ ධර්මයේ ධර්මානුකූලව තමයි ගල්ප ගන්න හැදී. එච්චරයි ජීවත් වෙන්නේ. එයා ඒ වෙලාවේ දැලට අහුනේ නැත්නම් ලොකු මාළුවෙක් එයා මරාගෙන කවි. ඒ සංස්කාර උත්පායි. ධර්මයේ කියන්නේ ඒකයි. එහෙනම් එයා මැරුනේ සංස්කාරය. එයාට මැරෙන්න තිබ්බා. තේරෙනවද? නමුත් දැලට දාන මාළුවා අල්ලගත්ත මනුස්සයාට අකුසල සංස්කාරය තියෙනවා. සත්‍යවාදන අකුසල එයාට තියෙනවා. නමුත් ඒ කඩේ තියලා ගන්න කෙනාට ඒ අකුසලෙ නැහැ. තේරෙනවද? ඉතින් එන්ටරුතේ දැන් අපි මේ රණ්ඩු වෙන්නේ කොහරි ඉපදිනා ඉන්නේ. මාළුවෙක් මේ ඉන්න තත්ත්වයේ කෙනෙක් මේ මාළු කැලේ තියෙන නේද? ඒක කවදා හරි දවසක අපි මේ අපි මෙහෙම ගිහිල්ලා අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? රහත් භාවයනේ. ඒක රහතන් වහන්සේ කියන්නේ මොකද? එයා තමා තුළ තමා දකින්නේ. තමා තුළ තත්ත්වයේ කුද්දලේ දකින්නේ නැහැ. ඒතකොට එහෙමනම් එතෙන් තනන් අපි යන්න හදන්නේ පුතේ මාළු කැලලත් තුන මාළුවෙක් දකින්නවා නම් අපිට පුළුවන් දෙතෙන්ට යන්න. කුකුල්මක් කැලල තුන කුකුලෙක් දකින්නවා නම් අපිට දෙතෙන්ට යන්න පුළුවන්. යම් රහතන් වහන්සේ කෙනෙක් කියනවා නම් මේ මාළුවි මෙතන මේ මාළු මේ කන්න බෑ කියලා පුතේ ආතම් ධර්මයේ දැකලා නැහැ. මොකද යා මාළු කැලල තුන මාළුවෙක් දකින්න. කුකුල්මක් කැලල තුන කුකුලෙක් දකින්න. නමුත් රහතන් වහන්සේ කියන පුතේ ආගේ බෝංචිත් තියෙනවා, කැරටුත් තියෙනවා, මාළුත් තියෙනවා, කොල්සම් බෝලක් තියෙනවා, බතුත් තියෙනවා, මේ සියල්ල මෙයා සතර මහා ධාතුන්ගෙන් පිළි දකින්න. එතෙන් අපි මේ ඉරල තියෙන සම්මුති නාමයේ ධර්මයේ අවබෝධය කියන්නේ එතන තමයි. අපි ඔතෙන්ට යන්නම්. ඔතෙන්ට යනකම් අපිට අර දෘෂ්ටීන් අපි එක 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 දැනෙන. තේරෙනවද? නමුත් කෙනෙක් කියන්න පුළුවන් මක් කනකොට ලේ හොඳ නෑ අපි සිඳ වෙනවා මම තේරුම් හරි. දැන් මමත් දන්නවා කවුරු හරි මට පිටරයක් දෙනකොට මම හරි මකමෙන්. නමුත් මම ගන්නද? මොකද ඒක බෑවරුවන්ට බඩ වේලනවා, ඇඳරත්නේ හරි ප්‍රශ්න ගොඩක්. නේද? ඒ නිසා වෙලද? නමුත් බුදුහන්සේ කන්නපා කියලා නෑ. ශරීරයට අහිත නිසා වෙලද? තේරෙනවද? ඉතින් ඒ වගේ තමන් වැළකෙනවා නම් වැළකෙන්න ඕනේ ඒක මගේ ශරීරයට අන්ත කරලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පාන් කියලා දිනවා කියලා වහන්සන් දෙපා කද්දවට පස් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පා කියලා නැහැ. තේරෙනා? ඒක කෙනෙක් හිතන්න පුළුවන් අපි කන නිසාන සතු මරණ කියලා. නේද? ඔබ කන නිසාන සතු මරණ කියලා. මරත් ඉන්නේ. ඔතේ එහෙම හිතුනාම කරපු දැන් හෙට ඉඳන් මේ නීතිය ගෙනාව මොහොතේ එක මාළුවෙක්වත් අල්ලන්න බෑ කියලා. මොහොතේ මොකද වෙන්නේ? මාළු ගහන්නේ බැරි වෙනවා. මාළු ගහන්නේ වැඩි වෙන්න අර ලොකු තෝරු තරමතු වෙයි අර මාළු මරාගෙන කන මොකද ඒගොල්ල ජීවත් වෙනවද නැහැ අර ඕල්ම එක එක මරාගෙන කනවා ඒක වැඩි වෙනවද ඒක පස්සු මරන්න එපා හරත් මරන්න එපා ඌරු මරන්න එපා ඉරු මරන්න එපා කියලා නීතියක් ගෙනාවොත් අවුරුද්දක් යන්නේ ඉතල පුතේ මේ මාංශ ගහණයට වඩා සත්තු ගහන්නේ වැඩි වෙන සත්තු ගහන්නේ වැඩි වෙන නිසා විවිධ බැක්ටීරියා මතර මේ මාංශ ප්‍රජාව විනාශ වෙනවා ඒසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ පුතේ කරන්න පුළුවන් දෙයක් විතරයි කරන්න බැරි දේවල් කියන්නේ කරන්න බැරි දේවල් කියන්නේ නැහැ. ඒවා කරන්න බෑ කියලා කරන්න බෑ. නමුත් කියන්න පුළුවන් නමුත් ඒවා කරන්න බෑ. මේ කරන්න කියොත් එහෙම ඉන්නේ ආග්‍රේ වෙනවා. අපි වැඩිම කන්නේ බත් නේ. බත් ගන්න කොහින්ද හාල් වලින් නේ කුඹුරේ වී වලින්. නව් වී වතුරන්න පළවෙනි උදැල්ල පාර ගහන මොහොතේ පටන් අත්වැන්න කපන මොහොත දක්වා සත්තු කීඩාහක් කරනවා. අද ඔය කුඹුරක එන්නේ කක්කුත් එක් නැහැ. ඈ ඔය බෙහෙත් තෙල් ගන්නකොට යායකට බෙහෙත් තෙල් ගන්නකොට කුඹී ලක්ෂ ගාණක් මැරෙනවා. පන්ව කැපෙනවා දහස් ගාණක්. එහෙනම් අපි කිව්වොත් එහෙම සත්තු මැරෙන්නේ වීගෝ ගැන නිසා අපි වීගෝ ගැන කරන්න එපා කියලා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. එහෙම වෙන්නේ නැහැ පුතේ. ඒව කරන්න බැරි සංස්කාර. තේරෙනවද?
ධර්මය අවබෝධය කරා යනකොට තමන් ධර්මය ආකාරයෙන් දැක ගන්න බුදුරජාණන් වහන්සේ කියන තේරෙන. එයා ඊට පස්සේ සත්තු මරන්න යන්නේ නැහැ. සත්තුන්ට හිංසා කරන්න යන්නේ නැහැ. සත්තුමත් විකුණන්න යන්නේ නැහැ. තම පුතේ ආරේ බත් එකට මාළු කැල්ලක් දෙවුවාම එයා ඉන්නම්. තේරෙන. ඉංගහල දෙයක් එතන දෙයක් නැහැ. එයා සත්තු මැරෙන්නේ නැහැ. ඒ සංස්කාර කරන්න දෙයක් නැහැ. ඒ වේගල මැරෙන්න ඕනේ පුතේ. ඒ අපතල් කරපුවා.